දැන් මේ රටේ සමහර කොටස් විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික ඇතුළු ඇතැම් කොටස් විශ්වාස කරනවා රටේ ඇතිවෙච්ච මහා සමාජාර්ථික අර්බුදයට ආර්ථික වශයෙන් රට බංකොලොත් වෙච්ච තත්ත්වයක් යටතේ විදේශ විනිමය හිඟයකට සහ රුපියල් අර්බුදයකටත් ගොදුරු වෙච්ච තත්ත්වයක් යටතේ ජීවන වියදම ඉහළ ගිය තත්ත්වයක් යටතේ ඒ වගේම රටේ බොහෝ ව්‍යාපාරික අවස්ථා බිඳ වැටිච්ච තත්ත්වයක් යටතේ මේ විදියට වැටිච්ච රටක් ඒ වැටෙන ඉරණමෙන් බේරගෙන ගොඩට ගන්න රනිල් වික්‍රමසිංහ කියන සාධකයට පුළුවන් කියලා. එහෙම හිතන ඇතැම්ම ඉන්නවා. මේ නිසා තමයි අපි ටිකක් හරියට සැලකිල්ලෙන් බලන්න උනා පුද්ගලගත ප්‍රතිවිරෝධයකින් තොරව සැලකිල්ලෙන් බලන්න ඕන මේක එහෙම චරිතයකට එහෙම ප්‍රතිපත්තියකට ගොඩදා ගන්න පුළුවන් තත්ත්වයකද අද මේ රට තියෙන්නේ කියලා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් ඇතමුණ්ඩ පේන්නේ පාරේ ඉන්ධන කූලිමක් දකින්න නැති හින්දා, ඒ වගේම ඉන්ධන වලට කලින් තිබිච්ච තරමේ ඉල්ලුමකුත් නැති හින්දා සමහර විට වෙන වෙන පෝලිනුත් තිබිච්ච ඒවා තුරන් වෙලා තියෙන හන්දා ඒ බැලූ බැලමට පේන චිත්‍රය අනුව කෙනෙකුට හිතෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මේක ගොඩදායි කියලා. නමුත් අමුණාංශල දන්නවා දැන් අපේ රටේ රුපියල හිටපු ගමන් ඔන්න ශක්තිමත් වෙනවායි කියනවා, හිටපු ගමන් ආයෙ දුර්වල වෙනවායි කියනවා. මං දැක්ක සමාජ මාධ්‍යවල තරුණයෙක් දාලා තිබ්බා රුපියල තරයේ රනිල්ගේ කලිසම වගේ කියලා. හිටපු ගමන් පල්ලෙහාට යනවා, හිටපු ගමන් උඩට එනවා. දැන් මේ රුපියලේ කතාවෙන්ම අපිට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් එකපාරට රුපියල ශක්තිමත් වෙමින් ඇවිල්ලා නැවත දුර්වල වෙන්න පටන් ගත්තේයි. එක ප්‍රධාන හේතුවක් එකට තදින් බලපෑවා. ඒ තමයි සමහර ආනයනික භාණ්ඩවලට තිබිච්ච සීමාවල් ටිකක් ලිහිල් කළා. ආනයනික භාණ්ඩවලට තිබිච්ච සීමාවල් ලිහිල් කරපු ගමන් ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙච්ච ගමන් රුපියල දුර්වල වෙනවා. ඔක තමයි සරල කතාව. දැන් 100%ක් ආනයන සීමාව ඉවත් කරන්න කියලා තමයි මුල්‍ය අරමුදල කියන්නේ. මුල්‍ය අරමුදල කියන විදිහට 100%ක් ආනයන සීමාවල් ඉවත් කරාම රුපියල මේ ගණන් වලත් නෙවෙයි බාල්දු වල නතර වෙන්නේ, මීටත් වඩා බරපතල බාල්දු වීමකට යනවා. ඒ ආනයන සීමා ඉවත් කිරීමෙන් පමණයි ඊළඟට අපිට විදේශ ණය වලට අපි දැන් ණය ගෙවන්නේ නැති රටක්. ණය ප්‍රතිව්‍යුහ ගත කරන්නේ කියලා මොකක් හරි කරලා අන්තිමට ගෙවන්න වෙනවා. අපි හිතමු අවුරුද්දකට තියෙනවා ඩොලර් බිලියන 6ක්. ඒ ඩොලර් බිලියන 6 වෙනුවට මේක ප්‍රතිව්‍යුහ ගත කරන්නේ කියලා අවුරුද්දට ඩොලර් බිලියන 5ක් කරයි කියන්නකෝ. ඒ කොහොම කරත් ඒ පහක් ගෙවන්න ගියත් අන්න ආයි ඩොලරේට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ආයි රුපියලට තියෙන පීඩනය වැඩි වෙනවා. රුපියල දුර්වල වෙන්න ඒකත් එක්ක බැඳිච්ච ආනයනික නිෂ්පාදනවල බිල ඉහළ යනවා. විදේශයෙන් ගේන හැමදේම බිල ඉහළ යනවා. රට ඇතුලේ වුණත් රුපියලේ වටිනාකම දුර්වල වීමෙන් හැම දෙයක්ම බිල ඉහළ යන එක ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. මේ සරල කාරණේ තේරුම් ගන්න බැරි නම් අපට බැරි නම් රනිල් වික්‍රමසිංහ මැජික් කරයි කියලා හිතනවනම් එහෙම හිතනවනම් ඒක හිතන අයගේ වැරද්දක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ දැන් මේක කොහොමාරිය දැන් අලුතෙන් ණය ගන්න. ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වෙච්ච රට ADB එකෙන් කීයක් හරි ගන්නව, ලෝක බැංකුවෙන් තව කීයක් හරි ගන්නව, මුල්‍ය අරමුදලුණු කොටස් දෙක තුනකට කීයක් හරි ගන්නව. අරගෙන ආයි ණයතුකේ තව ටිකක් වැඩි කරගන්නවා. ණයතුකේ තව ටිකක් වැඩි කරගෙන කොහොම හරි ඊළඟ ජනාධිපතිවරණය දක්වා මේ මට්ටමේ ප්‍රශ්නයක් නැහැ වගේ තේරෙන මට්ටමින් ඇදගෙන යන එක තමයි උන්නැහැගේ උපාය මාර්ගය වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණය දක්වා ජනාධිපතිවරණ කඩයිම උන්නැහැට ඕන විදියට පැනගන්න පුළුවන් වුණොත් එතැන් සිට තමයි ඇත්ත පීඩනයට ඇත්ත අරමුදයට මේ රටට මුහුණ දෙන්න වෙන්නේ, ගොදුරු වෙන්න වෙන්නේ.